නමුෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සච්චංබණන කුද්ජයියේ දජ්ජා අපස්මිම්පියාචිත ඒතේ හිතිීහිටානේහි ගච්චේදේවාන සන්තිකති සැදැවත්න් කාරුණික පින්වත්නී අද දවස්සේදී මේ ඇතු බලාපොරොත්තුවන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයක් කෙරෙහි බොහෝමත්ම පතලාවු මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු අසූ හාර දහසක් පමණ ධර්මස්කන්දෙන් දහම් බිදක්ං ශ්‍රවණය කරන්නට. ඉටිං අපි මාතෘකා කරන්නට යෙදනු ගාථාව සඳහන් වෙන්නේ දම්ම පදය කියන බනපොතේ කරෝධවක්ගේ. ඉරයේ ගාතාව තේරුම තමයි සච්චං බනයේ සත්‍යය කතා කරන්න නකුද්ජෙය, වෛර සිතුවිලි ඇති කරගන්නට එපා, ක්‍රෝධය ඇති කරගන්නට එපා, දජ්ජා අපස්මින් පියාචිතෝ යම් කිසි අවශ්‍යතාවයක් දුටු තැන කෙනෙකුගේ එය ලබා දෙන්න තමන්ට හැකි ශක්ති පමණින්. ඒතෙහි තීහිටානයහි මෙන මේ කාරණාත්තුන අපි අපේ ජීවිතවල සංවර්ධනය කරගත්තතින්. ගච්චේ දේවාන සන්තිකං. අයට දිවිය ලෝක සැප ලැබෙනවා. ඇතරම මේ ගාථ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමේ වැඩඉන්න අවධයේදී දේශනා කරන්නටයදනි මුගලන් මහරහතන් වහන්සේ විමසා වදාාරපු පැනයකට පිළිතුරු වසයිෙන්. අපි හැමෝම දන්නවා මහා මුගලන් මහරහතන් වහන්සේ කියල කියන්නේ අපේ බුද්ධ සාාසනයේ හිටපු අග්‍රාවක භික්‍ෂූන් වහන්සේලා දෙන මාතරින් එකනමක් අපි සලකන්නේ වමත් ශ්‍රාවකය එය වසයෙන් වමත් සව් කියල කියනවා සිංහල බාසයෙන් වමත් ශ්‍රාවකය. එතකොට මුන්වහන්සේ ඉරිදිමතුන් අතර අගතන්ත් මහරහතන් වහන්සේ නිසා මුන්වහන්සේ සිරිතක් වසයෙන් යම් අවස්ථාවලදී දිවියලෝකයට වැඩම කරලා දෙවියන්ගේ තොරතුරු විමසමින් මනුසලෝකයට වැඩම කරලා, දෙන් දිවවිය සම්පත්තිය ලබන්නට මනුස්සලෝකයේදී සංසාරේදී කරපු කුසල ධර්මයන් පිළිබඳව මනුස්සලෝකයේ තිංවත්න් අයට ප්‍රකාශ කරන ධර්මය දේශනා කරනවා. එවිතරක් නෙවෙයි යම්යම් අවස්ථාවලදී, නරකයටත් වැඩම කරලා එහිදීතින් හමුවෙන සත්වයෝ දුක්විඳන ආකාරය එවගේ මේ සත්වයෝ සංසාරේදි කරපු අකුසල කර්මයන් පිළිබඳවත් මනුස්සලෝකයේ අයට ඇවිල්ල ප්‍රකාශ කරනෝ අකුසලෙන් වෙන් වෙන්න. මෙනි මේ විදිහ විපාක තියෙනවා කියලා. ඉතිං, එක අවස්ථාවකදී මුගලන් මහරහතන් වහන්සේ දිව්‍යලෝකයට වැඩම කරලා වැඩම කරන අවස්ථාවදී දිව්‍යලෝකයේ දැක්කා බොහෝම සස්්‍රීකව දිව්‍ය විමානයක දේවදූතියක් ජීවත්වෙනවා ඉතිං මේ දේවදති මුගලන් මහරහතාන් වහන්සේ දැක්කලා දොරකොඩ ආසන්නයටටම පැමිණිලා දිව්‍ය විමානින් ැහැරට පැමිලා මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කර. ඒ වන්දනා කරපු අවස්ථාවදී මුගලන් මහරහතන් වහන්සේ විමසනවා ඔබතුමිය මේ විදිහේ සුවිශේෂී ව දිව්‍ය විමානයක් ලබන්නට සංසාරේදි කරපු කුසල කරමය මොකක්ද කියලා. ඒ අවස්ථ දේව දූතිය ප්‍රකාශ කරනවා මම, විශේෂ වූ මහා ලොකූ පින්කම් කරපු කෙනෙක් නෙවෙයි. හැබයි මම ජීවිතේ ආසන්න මාතන් භාවේදී උප්පත්තිය ලබල ජීවත්තුන්නේ මනුස්ස ලෝකේ කාන්තාවක් වසේෙන්.ඒ අවදයේදී මම කවුමදාාවන් බොරුවක් කියලා නැහ මම ඒ පාරමිතාවක් වසයෙන් අධිෂ්ඨාන කරගත්තා මොනදේ මට අහිමි ව මම බොරුවක් කියන්නේ නෑ කියලා. අන්න එහි ආනිසංස වසයෙන් තමයි මට මේ දිව්‍යලෝකයේ දිව්‍යාත්භාවයක් ලැබුණ කියලා මේ දව දතිය දෙවගන ප්‍රකාශ කරන්නට යෙදනා. එි මෙහෙම විස්තර කතා කරපු මුගලන් මහරහතන් වහන්සේ ඉට නොදුරන් තියෙන තවත් දිව්‍ය විමානයකට වැඩම කරන්නට යෙදන. ඒ අවස්ථාවේ තවත් දෙවගනත් සමග කතා කිරීමේදී ඒ දෙවගනතු ගෙනුත්විම සන්නට යෙදන ඔබට ඔය විදිහේ සස්්‍රයක බවක් ලැබෙන්නට ඔබ සංසාරේදී කරපු සුවිශේෂී වූ කුසල කර්මය මොකක්ද කියලා. ඒ අවස්ථාවේ අය ප්‍රකාශ කරේ, මම ආසන්නම ආත්භාවේදී ජීවත් වනේ මනුස්ස ආත්මභාවේ ඒත් කාන්තාවක් වසේනු ජීවත් වනේ උගා දුකට පත්වෙච්ච අසරණ කෙනෙක් වසයෙන් තමයි මම උපත්තිය ලබල ජීවත් වනේ. ඒ අවස්ථාවේදී මමේ බොහෝම අපහසුතා මද්දිය අන්න අයට බැල මෙහෙවර කංකරමින් බොහොම තාඩන පීඩන මධ්‍යියයේ තමයි මම ජීවත් වනේ. අපි දන්නෝ අන්නායට සේවය කරනකොට ඒ අයගෙන් ලැබෙන්නේ ඒවගේ බැලමෙහෙවරකං කරනයට ලැබෙන්නේ ප්‍රසංසානය වේ. අප්‍රසාදය බැනුම් ඒ වගේම කායික පීඩා මානසික පීඩා අනන් තප්‍රමාණව මේ කාන්තාවටත් ඇැබිලති නවා. ඒ විත රක්නෙ වේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙනවතුන් සාරීවික වදහිංසා මානසික වදහිංසා අප්‍රමානව ලැබිලතිනවා ඒ කිසිම දෙයක් ලැබනත්න් ඒ හැමදේම ලැබුණත් මේ කාන්තාව අධිෂ්ඨානයක් කරගත්තා ම මොනම හේතුවක් නිසාත් ඒ අයට තරහා සිතුවිලි ඇතිකරගනින හැ ඒ අය කරන දේවල් පිළිබඳව මම මෙත් සිතින් ඒ හැම දෙයක් ඉවසීමෙන් යුක්තව මම ඒ විඳ දරාගන්නවා ඒ නි මගේ හිත මම වෛර සහගත සිතුවිල්ලක් මගේ හිතට මම ගන්නනහැ. මගේ හිතේ ඒ විදිහේ වෛරසාගත සිතුවිල්ලක් ඇතිකරගණන හැ. මගේ හිත අපිරි සිදු කරගන්න න හැ. මම ඉවසීමෙන් යුක්තව කන්තිපාරමිතාවක් වසයෙන්, මම මගේ ජීවිතයට සමීප කරගෙන ජීවත්වෙනව කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා. එටිං එදෙවගෙන ප්‍රකාශ කරනවා, මෙන්න මේ සිතුවිල්ල තමයි මේ පාරමිතාව තමයි මට හේතුුණේ මාව දිව්‍යලෝකයේ දක්වා රැගෙනෙන්න්න. ඉන් අනතුරුවත්න් මගලන් මහරහතන් වහන්සේ තවත් දිව්‍ය විමානයක් සමීපේට ගිහිල්ල තවත් දෙවගෙනක් සමග කතාබහ කිරීමේදී. ඒ දෙවගන ප්‍රකාශ කරා මම මනුස්සලෝකයේදී ලොකූ පිංකම් සිදු කරන්න මටාව අවශ්‍යතාවය තිබුනතුන්, හම අවස්ථාවක් මට සැලසනේ ැහැ ම හුඟාක් දු්පත් කෙනෙක් වසෙන් බෞතික මේ වසයෙන් බෞතික මේ වසෙන් දුපත් දුගී කෙනෙක් හැටියටයි උපත්තිය ල බල හිටියේ මගේ රාජකාරිය වනේ විශාල උක්වගාවක් මුර කරන්න බලාගන්න. එ අවස්ථාවකදී කාශ බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ශ්‍රාවකේකන් ඉන්න පාතයේ වැඩම කරන්න ටයදන. මම දුරඉඳලම දැක්කා උන්වහන්සේ වඩිනවා. ඒ අවස්ථාවේ මේ උක්වාගාවේ අයිතිකාරයගෙන් මගේ දයිනික පඩියෙන් අඩු කරගන්න කියලා උක්දන් ඩක් ඉල්ලගෙන ඒ මම බොහොම සැසිතිින් යුක්ත, බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ ගෞරෝනී හාමුදුුවන් වහන්සේට ම පූජා කරන්න ටයදන. මම විශ්වාස කරනවා එහි ආනිසංසයක් වසයෙන් තමයි මට, මේ විදිහේ මහා අසරිමතුන් දිව්‍යආත්මභාවයක් ලැබුණ කියලා. මෙම මහමුගලන් මහරහතන් වහන්සේ තවත් දෙවගනන් කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරා ඒ හැම දෙවගනක්ම සිදු කරන්න ටයදන සමහර දෙවගනන් පූජා කරලා තියෙන්නේ කොහොඹගොල ටිකක් ඒ වගේ තිබිරි ගෙඩියක්. ඒ වගේ මේ විදිහේ සුළු සුළු දේවල් තමයි පූජා කරල තිබනේ. හැබැයි ඒ හැම කෙනෙක්ම පූජා කර තිබු බොම සැද හැසිතිින් යුක්තව ශ්‍රදධාවමින් යුක්තවයි පූජා කරල තිබුණේ. ඉතිං මේ කාරණාටික දැනගත්තු මුගලන් මහරහතන් වහන්සේ මනුස්වලෝකයට වැඩම කරලා ජේතවනා රාමේදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ විමසන්නටයදන මේ විදිහේ සුළු දේවල් කරලා තිම්බිරි ගෙඩියක් පූජා කරලා, ඒ වගේම උගදණ්ඩක් පූජා කරලා. මුළු ජීවිතේම සත්‍යවාදී වෙලා ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරලා, මේ විදිහේ දේවල් කරලතු දි්‍යලෝක සම්පත්න් ලබන්නට පුළුවන්ද කියලා. ඒවස්ථාවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මුගලන් ඔබ මේ කාරණා සියල්ලක්ම, බොහෝම හොඳින් දැනගෙන වටහාගෙන නේද මගෙනුත් විමසන්න කියලා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනෝ ස්වාමීනිී මම මේ කාර දැනගන්න දැනගෙනයි ඉන්නේ නමුතුන් මට අවශ්‍යයි ඔබහන්සේගෙන්ම මේ කාරණාටික තවදුරටත් වැඩි දුරටත් සනාත කරගන්නට ඒ වගේම ඔබහන්සේ මේ ඔස්සේ දේශනා කරන දේශනාව මේ බොහෝ විශාල පිරිසකට ප්‍රයෝජනවත්තේ. අ ඒනි සවබූහන්සේ මේ කාරනාටිකපිට පැහැදිලි කරලා දෙන්න කියලා මුගලන් මහරහතන් වහන්සේ විමසීමක් කරනවා. බලන්න මුගලන් මහරහතන් වහන්සේගේ තියෙන දැමුණු බව සංඥමය තවන් කොච්චර දේවල් දැනගෙන හිටියාත්න්. ඒය බුදුරජාණන් වහන්සේගේ දැනගන්න තියෙන ඇල්ම කැමැත්ත. ඒ තමයි උදාර ගුණයන්ගේෙන් සපිරි මහරහතන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දම්සබා මණ්ඩපේ වැඩහිටපු සියලුම දෙනා අමතලා මං අරි ඉහලින් මාතෘකා කරන්නට යෙදුණු ගාතා ද දේශනාව ගාතා රත්නය දේශනා කරන්නට යෙදුණ. අපි දැන් කල්පනා කරල බලමු මේ මෙහි තියන ගැඹරු තේරුම සච්චන් බනේ සච්චන් බනය කියල කිව්ේ සත්‍යයවාදී වෙන්න සත්‍යයම කතා කරන්න බලාන කල්පනා කළ වර්තමානය අපි බොහෝම අඩු ලාමක දේවල්ලට බොරු කියනවා හුඟක් අය ඒ වගේම අද වර්තමාන සමාජයේ බොරුව කියන එක ටිකක් සංවර්ධනය වෙලා තියන්නේ. අතීතයේ දිනන් තිමන බොරු කියන එක විතරයි අද වෙනකොට බොරු විදිහට රඟපාන්නට පුළුව. බොරු කියන එක සිදු කරන. බොරු විදිහට රඟපානවා. ඒ වගේම බොරු ඊමේල්ය වන්නට පුළුවන්. ඒ වගේ බොර තොරතුරු ප්‍රචාරය කරන්නට පුළුවන්. ඒ බොරු පෝෂස්ට් හදල සයා කරන්නට පුළුවන් අන්තර්ජාලයමගින්. එහෙම කල්පනා කරනකට අද මිනිස්සු බොරුව බොහෝම වැඩිදුරටත් සංවර්ධනය කරගෙන තියන්නේ. සමහර අය දන්නුව මේ කියනදේ තව මාසිකින් තව සතියකින් තව අවුරුද්ධකින් අනිවාරයෙන්ම හෙළි වෙනවා කියලා. නමුත්න් ඒ අවස්ථාවට ගන්න තියෙන වාසිය ගන්න සමහරදේවල් පොටෝ එඩිට් කරනවා. මේ බලන ඒ පොටෝ එක බලන ඕනම කෙනෙකුට තේරෙනවා ඒ එඩිට් කරප එකක් ඒක වැරදි දෙයක් ඒක නැතිදයක්. කියලා ඕනම කෙනෙකුට තේරනවා. පොඩි ළමේකුට නත් තේරනවා. නමුත් බොරුව සමාජගත කරන්න මිනිසු සෑහෙන වහසෙනවා ඒ විදිහට ලොකු කණ්ඩායම් හදාගෙන බොරුව සමාජගත කරනවා. අධර්මය ධර්මය ලෙස ප්‍රකාශ කරනවා. ධර්මය අධර්මය ලෙස හවා දක්වුණෝ සමහර. ත්‍රිපිටකේ විවේචනය කරන එක බොරුවක් කියල කියන ත්‍රපිටකේ තියන සමහර පොත් විවේචනය කරනවා. හැබැයි ඒ අය ප්‍රකාශ කරන දේවල් නිවැරදි හැටියට සමහර ප්‍රකාශ කරනවා. ඒවට සමහර භික්‍ෂූන් වහන්සේලා දායක වෙන අවස්ථ අපිට දැකගන්නට ලැබෙනෝ. ඉතිං අපිට තියෙන්නේ ත්‍රිපිටකේ නිවැරදිව තියෙනවා එහි තියෙන කාරණා සම්බන්ධයෙන් අපි විවේචනය කරනෙක් නෙවෙයි එය හරියට අධ්‍යනය කරන්නට ඕන බලන්න දැන්වර්තමානේ තියෙන් ලොකුමරැල්ල තමයි ඉතිහාසය සම්බන්ධං ඓතිහාසික කාරණාවන් සම්බන්ධං ඒ යිතිහාසික කරනු බොරුයි වැරදී කියලා වැරදි මතයක් ප්‍රකාශ කරග ය නවා විශේසේ ම ලංකාවේ බුදුරජාණන් වහන්සේ ජන්මලාභය ලැබුව කියලා ඒ වගේ අමූලික බොරුවක් සමාජගත කරමින් මිනිස්සු යනවා ඒවට භික්‍ෂූන් වහන්සේ ලත්දායකයන ඒ ඔස්සේ දායක මනුස්්‍යයතුන් ඒවිදිහ බොරු මතයක් රැගෙනයනවා. ඉතිං අදවෙන ගොට ඒ මහා ලොක්කු දෙයක් බවට පත්වෙලා තිය නවා. ඉතින් යිතිහාසික සාධක සියල්ලක්ම හතුරා බුදුරජාණන්හන්සේ ඉදියාවේ ජන්මලාවය ලැබුවක් කියලා. පුරාවිද්‍යාත්මක සාධක සාහිත්‍යමය සාධක වෙනත් නටබුල් ඒවගේ සාහිත්‍ය මේ සාධක එක රටක විතරක් නෙවේ. ලංකාවේ මහාවන්සේ දීපපුුවන්සේ ඇතුළ ග්‍රන්ථවල පමණක් නෙවෙේ. අනිකුත් තේරවාද රටවල්ලොල තායිලන්තේ බුරුමය ලාවසය ආදී රටවල්ලොල ලියවිච්ච, අයිතිහාසික සාධක තුළත් ඒ කාරණා මැනවින්, රචනා වෙලා තියෙනවා. ඊට ආමතරව අසෝක ටැම්ලිපිවල සඳහන් වෙනවා. ඒ වගේම ලුම්බිණිය ඒ වගේ යිතිහාසික ස්ථාන බුදුරජාණන් වහන්සේ ඉන්දියා වැඩහිටපු ස්ථාන අනන් අප්‍රමාණ නටමුන් තියනවා. ඉතින් මේ සියලු කාරණාතියෙද්දී මේ සරල නාමකරණයක් අල්ලගෙන මිනිස්සු ලොකු බොරුවක් සමාජගත කරමින් යනවා. ඉතිං. එහි විපාක සංසාරයේ ඒ අයට විඳල නිම කරන්නට බැහැ. යම් කිසි සුළු සුළු අපිත් කැමති ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදිච්ච කෙනෙක් කැටියට හවා දක්වන. නමුත් ඒක බොරුවක් නම් අපිට ඒ කරන්නට බැහැ. එයින් ඒ බොරුව සමාජගත කිරීමේ විපාක හරිම දරුණුයි. ඒ නිසා, නිවැර දෙ දේ ප්‍රකාශ කරන්න අපි අධිෂ්ඨාන කරගන්න ටෝනි. සච්චන් බනේ නිතර සත්‍ය ප්‍රකාශ කරන්න. ඒවගේ බලන් අපි හුඟක්හය බොරුව තමන්ගේ මූලික අරමුණු කරගෙන ජීවත්වනවා. එනිසා මේදක්වා බොරුවෙන් තමන් ජීවත් වනාන නොබාදීන්දල කල්පනා කරන්න ම මොනොමේ හේතුවක් සිිහහාාවත් කරුණු නොදැන කරුණු අධ්‍යනය නොකර. බොරුවක් සමාජගත කරන්න නැැ හැමෝම සයාකරපු පලියට හැමෝම ප්‍රකාශ ප මම බොරුවක් ප්‍රකාශ කරන්න කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. එතකොට ඒ වගේම තමයි යම් කෙනෙක් බොරුවෙන් ජීවත්වෙන වනං බොරුවම ප්‍රකාශ කරන වනං ඒ පුද්ගලයා ඇත්තක් කිව්වත්න් සමාජයේ පිළිගන්නන හැ සමාජයේ පිළිගන්නේ ටිකක් විමසල බලලා. හැබැයි යම්කිසි කෙනෙක් සමාජයේ නමක් තියාගෙන ඉන්නවනං මෙයා ඇත්තයි කියන්නේ මෙයා කරුණු ඉගෙනගෙන කියන්නේ කරුණු දැනගෙන කියන්නේ කරුණු අධ්‍යනය කරලා කියන්නේ එතකොට එහෙම පුද්ගලය කියන දෙයක් විශ්වාස කරන ස්වභාවයක් තියෙනවා හැබැයි බොරුවෙන්ම ජීවත්වෙන කෙනෙක් යම් ඇත්තක් කිව්වත්න් අපි සාමාන්‍යයෙන් කතාවටත් කියන්නේ එයා කිව්වනම් ටිකක් කියරලා මැනලා තාරබර ඇරලා ගන්න කියලා අපි කතාවටත් කියනවා. එයින් අපිට තේරෙනවා බොරුව කොච්චර මිනි සුප්‍රතික්ෂේප කරනවාද කියලා. ඒ වගේම සච්චම්බණය නිකු ජෙය නිකු ජෙය කියල කිව්වේ. ඉවසන්න වෛරසාගත සිතුවිල්ලක් ඇතිවෙන්න යන හැම අවස්ථාවකදම වසයම ප්‍රගුණ කරන්න අපිට ක්‍රෝධ සිතුවිල්ලක් ඇතිවෙන අවස්ථාවදී තමයි අප ඉවසන්නට ඕනි. සමහරුමං මට ඇහෙනෝ කියනෝ මම ඉවසල ඉවසල බැරිම තැන තමයාට බැන්නේ මම ඉවසන්න බැරිම තැන තමයි මම ඒ වැඩේ කරේ කියලා ගැහුවේ හරි බැන්නේ හරි ඒ විදිහට කියනවා. හැබැයි ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැන තමයි ඉවසන්නට ඕනිේ නිකජයි ඉළංකාරණාව දජ්ජා අපපස් මිම්පියාචිතෝ යම් කිසි අවශ්‍යතාවයක් දැක්කහම කෙනගේ ඒ ලබා දෙන්නට ඒ සම්පූර්ණ කරන්නට සුළුවෙන් හරි දායක වෙන්නට අපි මැලි වෙන්නට හොඳනෑ යම් සි අවශ්‍යතාවකදී අපි ඉදිරියට ඇවිල්ල ඒ වැඩය තමන්ගේ ශක්ති පමණින් ඉටු කරලා දෙන්නට ඕනිේ සුළු දෙයක් හරි දායකත්වයක් ලබා දෙන්න අපි උත්සාහවත්වෙෙන්න්නටඕනි. දජ්ජා අපපස්මීම් පියාචිතෝ කියන්නේ ඒකයි. සුළුදේකින් හරි උපකාරයක් කරන්නට ඕනි. ඉතින් බලන කල්පනා කළ අද සමාජයේ හුඟක් අය දෙනව විදිහට නඟපානවා හැබැයි දෙන්නේ නෑ. පොදුව වැඩක් කරන්නට ගියාට පස්සෙදී හය රඟපාන්නේ අපි තමයි ඔක් කොමදේවල් කරන්න කියලා. හැබැයි ඒ පොදු වැඩේදී පොදු දායකත්වයක් හුඟක් අය උසලලා නෙනෙහැ. එතවට දැම් මෙතෙන්දී ධනය කිව්වට පස්සේ, දෙනවා කිව්වට පස්සෙේ ආහාර විතරක් නෙවේ. අපිට දෙන්නට පුළුවන් කාලය, ධනය, ශ්‍රමය. සමහරු අනු වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරනවා. එයාගේ කාලේ වැය කරන්නේ. අනුන්ගේ යහපත වෙනුවෙන් අනුන්ට සේවය කරන්න. किම බලාපොරොත්තුවක්කිसीීම ලාබ අපේක්ෂාවක් බලාපොරොතුවක් නැතිව ඒ අය බෝසත් චරිතහා සමානය කාය ඒවගේම තමයි ධනය තමන් බොහෝම වෙහෙ සමහන්සි වෙලා උපයා ත්තු දවල් සමහරු දන් දෙෙනවා අනුන්ගේ හපත සඳහා ඩනයය ඒවගේම තම ශ්‍රමය තමන්ගේ යම් किසි විශුවිශේෂී හැකියාවක් තියෙනවන ඒ හැකියාවෙන් අන්නයට උපකාර කරන්න උත්සාහවත් වෙනවා. ඉතිං මේ විදිහට කාලය දෙන්න පුළුවන් ඒ වගේම ධනය දෙන්නට පුළුවන්. ශ්‍රමය අපිට පරිත්‍යාග කරන්නට පුළුවන්. එතමයි දානේ. එතකට කාරණත් වුණනක් මේ ගාථ දේශනවි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සච්චංබණ නිකුද්ජය තරහ සිතුවිල්ලක් ඇති කරගන්නට එපා. ඒ වගේම ද්ජා අපපස් මිින්පියාචිතෝ සුළුදයකින් හරි දායකත්වයක් ලබා දෙන්න ඒතෙහි තීහිතානෙහිම මෙනම කාරණා තුනහ අපි ජීවිතය ප්‍රගුණු කරෝතින් පරමිතාව ඇතර මේ කාරණත්තුුණම පාරමිතාවන් බලන්න සච්චන් බනය සත්‍ය පාරමිතාව නිකු ජයිය නිකු ජයයේ කියලකිවේ වෛරය ඇති නොකරගෙන වෛර ඇති නොකරගෙන ඉවසීම ප්‍රගුණ කිරීම. ඒක ඇන්නේ කන්තිපාරමිතාව. සත්‍යපාරමිතාව, කන්තිපාරමිතාව, ඒ වගේම දජ්ජා අපපස්මීින් පියාජිතෝ. ධනපාරමිතාව. ධානපාරමිතාව, සත්‍ය පාරමිතාව සහ. කන්ති ඉවසීම නමති පාරමිතාව. මෙනිුවේ පාරමිතා තුනහ අපි අපේ ජීවිත තුළ වර්ධනය කරෝතින් ගච්චේ දේවාන සංතිකං. අනේ අය, දෙවියන් අතර ගිහිල්ල උපදිනවා. ඉතිං ඒ කාරනාටික තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාතා දේශනාවදී මුගලන් මහරහතන් වහන්සේ විමසපු පැනයට පිළිතුරු වසයෙන් මුගලන් මහරහතන් වහන්සේටත් ඒ වගේම අනෙකුත් ඩම් සබා මණ්ඩපේ වැඩහිටපු විශාල පිරිසකටත් මේ කාරනාටික බුදුරජාණන් වහන්සේ මැනවින් නිරවුල්ව දේශනා කරන්නට යෙදුනා. ඉතිං ඇතර මේ ගාථ දේශනාව සඳහන්වෙනි ධම්මපදය කියන බනපොතේ ක්‍රෝධ වක්ගේ මීට වඩා බලාපොරොත්තුවෙනි නැහැ මේ කාරණ සම්බන්ධයෙන් විස්තර කරන්නට දැන් කල්පනා කරන්න ටික වේලාවක් මේ ඇ ඔබ හෝම සැදැහැසිතින් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුන ඉති ධර්මශ්‍රවන යකිරීමෙන් ළඟා කරගත්තාව සියලෝම කුසලානි සංස ධර්මයන්ගේ හේතුවාශනා ශක්තියෙන් මේ ඇතු නමිමිය පරලව යන්නට යෙදනු යම් තර්මක්ං ඥාතය ඉන්නවද එහැම දෙනාමත් මේ සංසාරයෙන් අතමිදේවා. අවසානයේ ඔබටත් අපටත් හැම දෙනාටම නිර්වාණය පසක් කර ගැනීමට මේ උදාාරපුුණණිශක්තිය හේතු වේවා වාසනාවේවා උපනිශ්‍රේවේවා කියෙන අදහසිංයුක්තව සාදු කියමෙන් නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස් නි්චං වදධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුව වෝ සුකං බලංක ආයුරාරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අතෝනිබාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු ධර්මස්ශ්‍රවනානි සන්සයෙන් සිලු දෙනාටම නිර්වාණය පසක් වේවා.